රයිට් බබා වැඩ. ඔය එන්නේ සුරුසුරු සද්දි. ඇගේ නිවසේ සවිකල උපකරණෙන් එනහඬ ඔහුගේ පරගණක ස්පීකරෙන් ඇහෙනවා. දෙන්නත් ඔහුගේ ඉයර්ෆෝන් කටලේ දාගන්නවා. එවිට එනහඬ වඩාත් පැහැදිලිව ඇහෙනවා. දැන් ඉන්න බබා පහලට. ඔයාවෙත් කුෂන් සටි වාඩි වෙන්න. ඇලවෙන්න. හොඳට කතා කරන්න. මම අහගෙන ඉන්නම්. එතකොට මට වාවනේ ලොකු දෙයක් කරන්න පාරක් හදාගන්න පුළුවන්. දෙන්න සිතින් කියනවා. මේක හරි දුෂ්කර වැඩක් වේවි. ඒත් කරන්න දෙයක් නැහැ. හිත කියන්නේ මේ දුක විඳපන් කියලයි. ඒත් ඇයි කියලා ඔහු පෙරලා සිතින් අහන්නේ නැහැ. ඔයාට ලැවෙන්ඩර් ඔයිල් ගාද්දි මාව මතක් වේ. දිනෙට නිකමට හිතෙනවා. මේක පුංචි සටන. මේ සටන කරන්න ස්කීම් එකේ කොල්ල කෙල්ල ටික දුන්න චැලෙන්ජ් එක නිසාමද? දිනෙත් පරිස්සමට හිතනවා. නෑ බබා. මේ දිනෙත්ගේ දිනෙත් ඊට වඩා දෙයක් වාගෙන් දකින්නවා. අපි මෙහෙම යංකෝ. ඉස්සෙල්ලා මට ඕන ඔයාගේ ලෝකේ පුංචි අහිංසක යාළුවෙක් ඉන්න. ඔහු හිතනවා. ඒක හරිම ස්වීට් යාළුකමක් වේවි. අම්මා නොහිතපු වෙලාවක ඔහුගේ පරිගණකෙන් හඬක් එනවා. දිනෙත් වේගෙන් ක්‍රියාත්මක වෙනවා. ඔහු හෙඩ්ෆෝන් කටලේ දාගන්නවා. කතා කරන්න බබා. ඔහු සිතින් කියනවා. ආවයා පහලට ආවද? මම මේ උඩට එන්න උන්නේ. පුතුමයි මේ යහ කාමරේ ඉඳලා කතා කරනවා වගේ බ්ලූටූත් මයික්‍රෝෆෝනෙන් හඬ පැහැදිලිව ඇහෙනවා. මේ ටෙක්නොලොජි එක හොයාගත්ත කෙනා දෙවියෙක් ඉන්න ඕන. ඊත් පළවෙනි පාරට වෙන්නේ නැති මේ මයික්‍රෝ බ්ලූටූත් එක මෙහෙම දෙයකට යොදාගන්නේ. මේ ගැන දන්නේ මම විතරයි දේවෝ. ඒ නිසා බය වෙන්න එපා. ප්‍රයිවට් ඇන්ඩ් කන්ෆිඩෙන්ෂල්. බිලීව් මී. හොසිතින් කියනවා. අමාරුයි අම්මා. කෙල්ල වේදනාවෙන් කියනවා. ගෙවල් දෙකකට එහා ඉන්න කොල්ලගේ පපුව දන්න ගන්නවා. ලැවෙන්ඩර් ඔයිල් බින්දු ටිකක් දාලා මට මසාජ් එකක් කරන්න දෙන්න දේවෝ. විනාඩි 20ෙන් මම හෙඩෙක් එක සනීප කරලා දෙන්න. ඌට ගිහින් කියන්න හිතෙනවා. කෝ ඉන්නකෝ හොඳ බෙහෙතක් තියෙනවා කරන්න. මේකට සනීප වෙයි. කරුණානන්ද මහත්තයා කියන්නේ තමාගේ ලැවෙන්ඩර් ඔයිල් එක ගැන කියලා දෙනෙත් දන්නවා. මොකද්ද? මේක බීලා ඉන්නකෝ මැනික. උදේ ඉඳලා කෑමක් නැහැනේ. දෙන්නේ දැස් පියාගෙන අසාගෙන ඉන්නවා. වා කිවි ලැමනේ නැහැ කියලා. තිබුණේ නැහැ තම වස්සේ. හිටපු ගමන් ගෑස් එකත් ඉවර වුණා. මා උඩ තනියම දාලා වා ගියා පුදුම කෙනෙක් නේ. දෙනෙත් hina වෙනවා. වා හරි අහිංසකයි වස්සේ. දෙනෙත් කියනවා. නැහැ මගේ රත්තරනේ. ගෑස් එක ගේට්ටුවෙන් එලීට අරන් තියන් උන්නා. ත්‍රී වීලර් එකක්වත් එනක. එතකොට මේ අර දරුවා ආවා. මොන දරුවාද? මේ අර මෙහි ආවේ රාජපක්ෂ අංකල් එක්ක. දිනෙත් පුතා. අම්මා කියනවා. දිනෙත් සත්තරණිය දිනෙත් අර සුදු උස ලස්සන කොළු පැටියා. ඔහු තනියම කියනවා. මොන? දිනෙට ගිහින් දෙකක් කතා කරන්න හිතෙනවා. අර ඊ ආවේ අර අංකල් එක්ක පන්සලේ දානේ ගන්න. අර කටින්ම කියලා ප්ලේන් ටිල්ල ගත්තේ. දේවංගනේ කියනවා. දිනෙත් hina වෙනවා. ඕගෙන කියන්නේ සුදු අවංකවමට වා එක එක ඒවා කියනවනේ. අහිංසක ගමන්නේ මම ප්ලේන් ටිකක් ඉල්ලගෙන වීවි. දෙනෙත් සිතින් උත්තර දෙනවා. ඒ දරුවා තමයි. ඇහි කතා නැහැ. ඉතින් යාද ගෑස් කෙනක් දුන්නේ. පුදුමම දරුවේ. අපරත් ඉන්න තිබුණා එහෙම දරුවේ. හරිම හොඳයි. ඒත් කෙල්ල කතා නැහැ. එක වදනක් කියන්න දේවෝ. ඒ ඇති. ඒ පාර මං ඒ පුතාටම කියලා ලෙමනේඩ් එකකුත් ගෙන්න ගත්තා. අනේ ඒ පාර අහනවා නංගිට ගොඩක් අමාරුද කියලා. ඉතින් ඔයා ස්කීම් එකටම කිව්වා මගේ හෙඩේක් එක ගැන. පිස්සුනේ අනේ. පිස්සු ආට අනේ. අම්මා කෙනෙක් දුවෙක්ගේ අසනීප ගැන කියන්නේ නැතුව වෙන මොනවා කරන්නද? ඒකට කියන්නේ දරු සෙනහස කියලා රත්තරනේ. ඌට කියන්නේ හිතෙනවා. දවසක මේවා කියනවා කියලා පස්සේ දෙනෙත් හිතා ගන්නවා. මට නිකම්ම කියවුණා. අනේ එනකොට මේ ලෙමනේඩ් දෙකකුයි තව නංගිගේ හිසරදයට කියලා මේ ලැවෙන්ඩර් ඔයිල් එකයි ගෙනත් දුන්නා. පැය භාගයක් විතර මේකෙන් බින්දුවක් දෙකක් දාලා මසාජ් කරන්න කිව්වා. නංගිට සනීපට නින්දත් යයි කිව්වා. ඔය මාත් එක්ක කුස්සි ඉඳලා තව තේකකුත් බීලා ගියේ. හොඳ දරුවෙක්. අම්මා කොල්ලට සහතික පිට සහතික දෙනවා. දිනෙත්ගේ දිනෙත් තෙත් වෙනවා. ඒවාරි හොඳ අම්මා කෙනෙක් අම්මි. අනිත් දවසේ වාට ඇන්ටි කියන්නේ නැහැ. කටපුරා අම්මේ කියනවා. එහෙම කිව්වට පවු නෑ. දිනෙත් හිතා ගන්නවා. ලැවෙන්ඩර් ඔයිල් හෙඩෙක් එකට. එයාද කිව්වේ?
කොල්ලහරි දැනුවත් දරුවේ. මේක ඉඹල බලන්න මැනික. ඒ සුවඳර තොලුවට සනීපයක් එනවා. දෙන්නේ තැස් පියාගෙන ඉන්නවා. එතන ඉන්න තෙමුනේ තමා කියලා දැන් ඔහුට හිතෙනවා. ඇයියා මේ ලැවෙන්ඩර් ඔයිල් ගිනාවේ? අම්මා කිව්වද මට බෙහෙතක් ගේන්න කියලා? අනේ නෑ පුතේ, ගෙදර බෙහෙත් නැතුව අය යද්දි හව නංගිර පැන්ඩොල් එහෙම ඕනද කියලාත්. එහෙනම් ගෙනාවේ? වාට තේරෙන්නේ නෑ දේවෝ. ඒකට කියන්නේ මනුස්සකම කියලා දෙනෙත් හිතින් කියනවා. ආම්මේ, ඇය අලිත් තහනවා. කොල්ල එක ගෙනයි මනුස්සකමට මැනික. අම්ම කියනවා, දෙනෙට පුදුම හිතෙනවා. ඔයාගේ අම්මට ඒක තේරෙනවා. එයා හොඳ ගෑණියෙක්. ඔහුට හිතෙනවා, කොහොමේ සැටි එන්දට ඔළුව තියන්න, මම හිමීට මසාජ් කරන්නම්. ඔහොම ඇස්පියන් ඉන්න. අදම ඇවේ මේ ලැවෙන්ඩර් ඔයිල් හෙඩෙක් එකට ගන්නවා කියලා. මාත් ඇවි අද. ඇයත් කොහෙන්ද ලැවෙන්ඩර් ඔයිල් අම්මා? දෙයියෝ තමා දන්නේ. ඒ දරුව හොයන් ආවා. කෝ? දෙනෙත් උඩ බලනවා. කොල්ල පරිගණක ටේබල් එකට උඩින් බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ මොහොත විදහා දැක්වෙන සිතුවමක් ගහගෙන ඉන්නේ. ඔහු බැලුවේ ඒ දිහාව. මගේ අරමුණේ යහපතක් කියලා හිතෙනවා නම් එයාගේ වේදනාව අඩු කරලා දෙන්න බුදුහාමුදුරුවනේ. ඔහු කියන්නේ එහෙමයි. බුදුන් වහන්සේගේ සිතුවමට යටින් උන්වහන්සේගේ ඉගැන්වීමක් මුද්‍රණය කරලා තියෙනවා. දෙන්නේ ඒ දෙසම බලාගෙන ඉන්නවා. එක් තනි ඊට පහනකින් තව ඊටි පහන් දහසක් දැල්විය හැකි. එසේ දැල්ලුවත් ඊටි පන්දමේ ආයු කාලය කිටිවන්නේ නැත. සතුර බෙදාගත් පමණි සතුර නැතිවන්නේ නැත. ඒ සුදු දුක බෙදාගන්න තරමට අඩු වෙනවා. ඒකත් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ෂායෝ ටියස් වන් හු ලව් යු. දෙනෙත් තනියම කියනවා. කෙල්ලට ඔලෝ තියන්න කිව්වේ සැටියේ පැත්ත උඩින් කියලා දෙනෙත් ඇහුණා. ඔහු මයික්‍රෝ බ්ලූටූත් එක සංවා තියෙන යටමයි. දෙනෙත් පුදුමයි. හරි සුඳයි නේ අම්මා. ලැවෙන්ඩර් කියන්නේ හරි සුවඳ මලක් නේ. ගොඩක් පර්ෆියුම් වර්ග හදන්නත් ගන්නේ ලැවෙන්ඩර් ඔයිල් නේ. ඉංග්ලිෂ් ලැවෙන්ඩර්. කෙල්ලත් හොඳ හොඳ දේවල් දන්නවා කියලා දෙනෙත් හිතුණා. මෙතන අම්මා ඇයි වේදනාව තියෙන තැන් පවා කියනවා. වහින්නේ ඇත්තටම වේදනාවකි. පව්. දෙනෙට හිතෙනවා. ඔහුට මේ වෙලාවේ යුනිවර්සිටි ටික යන්න හිතෙනවා. ඇහැ සැටිය ඇලවිලා ඉන්න ඔහුට මැවිලා පේනවා. වහා ඇස් වහගෙන ඉන්නේ. අම්මා ඊතන් වෙලා ලස්සන මෂාත් කරනවා. වහාගේ ඇස් දැන් පියවෙනවා. පියවෙනවා. ඔහුම පියවෙනවා. ඔහු මන්තරයක් මතුරනවා. අම්මා. නෑ මොකුත් නෑ. දිගටම චුට්ටක් කරන්න. දෙනෙත්ගේ දෙතුල් පුරා ලස්සන සිනාව සටහන් වෙනවා. දැන් වාට පොඩි සනීපයක් ආවා. ඒකයි අම්මට කියන්න ගියේ. ඒත් කියන්න ගිහින් ඒක කිව්වේ නෑ. සනීප නැති වෙයි කියලා. දිගටම අම්මට අත ගන්න කියන්නේ ඒකයි. බුදු සරණයි. වාගේ වේදනාව අඩු වෙන්න ඕන. දෙනෙත් පතනවා. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න. මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.